සවුන්ඩ් ඉන්ජිනියරින් කියන්නේ මොකද්ද? මේක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. මට හිතුණා මුලින්ම ඔයගලන්ට මේක ගැන පොඩි බේසික් අයිඩියා එකක් දීලා ඉන්න. සවුන්ඩ් ඉන්ජිනියරින් ප්‍රධාන වශයෙන් ගත්තොතින් සෙක්ෂන්ස් දෙකකට බෙදෙනවා. එකක් තමයි රෙකෝඩින් ඉන්ජිනියරින් නැත්නම් ස්ටුඩියෝ ඉන්ජිනියරින් අනිත් පැත්ත ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින්. අපි මුලින්ම මේ රෙකෝඩින් ඉන්ජිනියරින් ගැන කතා කරමු. මොකද ඒකට තමයි ගොඩක් අය කැමති. අපි හැමෝම සෑහෙන සින්දු අහනවා. මේ සින්දු ඇහුවට මේක පිටිපස්සේ තියෙන ප්‍රොසෙස් එක ගැන ගොඩක් කට්ටියට අයිඩියා එකක් නැහැ. කෙනෙක් සින්දුවක ලිරික්ස් ලියනවා, තව කෙනෙක් සින්දුවක මෙලඩි එක දානවා, එහෙම නැත්නම් එක්කෙනෙක් මේ දෙකම කරනවා. මෙහෙම පටන් ගන්න සින්දුව රෙකෝඩින් ස්ටුඩියෝ එකකට වෙලා මියුසිෂන්ස්ලත් එක්ක මේක අන්තිමට ඔඩියෝ ක්ලිප් එකක් වෙනවා. මේ වෙන ප්‍රොසෙස් එකේදී රෙකෝඩින් ඉන්ජිනියර් කෙනෙක් එනවා තමයි මේ මියුසිෂන්ස්ලා එකතු වෙලා ප්ලේ කරන දේවල්. එහෙමත් නැත්නම් වෝකලිස් කෙනෙක් ඇවිල්ලා වොයිස් කරාම මේ සම්පූර්ණ එක ඔඩියෝ ක්ලිප් එකක් කරන්නේ මේ රෙකෝඩින් ඉන්ජිනියර්. එතකොට මෙතනදී එයා සොෆ්ට්වෙයාර්ස්, හાર્ඩ්වෙයාර්ස්, එයාගේ ඉන්ජිනියරින් නොලෙජ් එක පාවිච්චි කරලා මේ ප්‍රොඩියුස් කරන සද්ද ටික ඔක්කොම කැප්චර් කරගෙන මේක සින්දුවක් කරනවා. ඊට පස්සේ මේ රෙකෝඩින් ඉන්ජිනියර් මේ සින්දුවේ මික්සින් කියලා පාට් එකක් කරනවා. මික්සින් කියලා කියන්නේ මේ සින්දුවේ තියෙන එලිමන්ට්ස්, අපි කියමු ඩ්‍රම්ස්, වෝකල්ස්, ගිටාර්ස්, නැත්නම් තව ෆ්ලූට්ස් තියෙන පුළුවන්, පර්කෂන්, මේ ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික අපි ඇහෙන්න ඕන ලෙවල් එකට ඉන්ස්ට්‍රුමන්ටේෂන් බැලන්ස් එකක් කරන එක තමයි මික්සින් කියලා සරලව කියන්නේ. එතකොට මෙතනදී රූල්ස් නැහැ, මේක මෙච්චරක් ඇහෙන්න ඕන කියලා දෙයක් නැහැ. මේ කැමදෙසම ඉන්ජිනේ හැමත් නැත්නම් මේ මියුසිෂන්ස්ලා ප්‍රිෆර් කරන විදිහට තමයි මේ ඉන්ස්ට්‍රුමන්ටේෂන් බැලන්ස් එක හැදෙන්නේ. එතකොට මෙතනදී ඉන්ජිනියර් එයාගේ තියෙන ටෙක්නිකල් නොලෙජ් එක සෑහෙන පාවිච්චි කරනවා. මේක මොකද අපිට නිකන් සරලව කියන දේ නිකන් වොලියුම් එහෙම හේගිරිල්ලක් විතරක් නෙමෙයි, මෙතන ලොකු ටෙක්නිකල් පාර්ට් එකක් එනවා. මේකත් එක්ක තමයි මේ ඉන්ජිනේ ඩීල් කරන්නේ. ඊට පස්සේ මේ සින්දුව මාස්ටරින් කියලා ස්ටේජ් එකකට කියනවා. මේ මාස්ටරින් වලදී කරන්නේ ඉන්ටර්නැෂනලි සින්දුවක් ප්ලේ වෙද්දී තියෙන ඕන ස්ටෑන්ඩඩ්ස් වලට අපි මේ ප්‍රොඩියුස් කරපු සින්දුව අරගෙන එනවා. එතන මේ මාස්ටරින් ප්‍රොසෙස් එකේදී මේ ඉන්න මාස්ටරින් ඉන්ජිනියර්ස්ලා අර රෙකෝඩ් කරපු ප්‍රොජෙක්ට් එක අරගෙන, මික්ස් කරපු ප්‍රොජෙක්ට් එක අරගෙන මේක මැච් කරනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට. ඒ එළියට එන ප්‍රොඩක්ට් එක තමයි අපි හැමෝම ෆයිනල් සින්දුවක් විදිහට අහන්නේ. ඊට අමතරව ස්ටුඩියෝ පැත්ත කතා කරද්දී තව සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලාට තියෙන ඔපචුනිටි එකක් තමයි ඇකූස්ටික්ස් ඉන්ජිනියරින්. මේ ඇකූස්ටික්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ ෆිසික්ස් ගොඩක් ඉන්වෝල්ව වෙන පැත්තක්. හැබැයි මේ ජොබ් එක මුළු ලෝකෙම සෑහෙන පොපියුලර් ජොබ් එකක්. මොකද අපි සරලව කිව්වොත් එහෙම තන ගෙයක් ඇතුළේ වෙන්න පුළුවන්, ඔඩිටෝරියම් එකක් වෙන්න පුළුවන්, ඉන්ඩෝ වෙනුව එකක් වෙන්න පුළුවන්, රීන එකක් වෙන්න පුළුවන්. මේ හැම තැනකම සද්දයක් ප්‍රොඩියුස් කරාම මේ ප්‍රොඩියුස් කරන දේ ඒ විදියටම ඇහෙන්නේ නැහැ. ඒ ඇහෙන්නේ නැත්තේ මේ රූම් එකේ එහෙමත් නැත්නම් මේ ඔඩිටෝරියම් එකේ තියෙන වෝල්ස් වෙන්න පුළුවන්, සීලින් එක වෙන්න පුළුවන්, ෆ්ලෝ එක වෙන්න පුළුවන්. මේ දේවල් හින්දා අපි ඔරිජිනල් සවුන්ඩ් එක සෑහෙන වෙනස් කරනවා. ඒතර මේ ඇකූස්ටික්ස් ඉන්ජිනියර්ස්ලා කරන්නේ මේ එක එක ජාතිවල එක එක කැටගරීස් වල තියෙන රූම්ස් වල ඇතුලේ ප්‍රොඩියුස් වෙන සද්දේ කන්ට්‍රෝල් කරන එක. මෙතනදී ඒගොල්ලෝ ගොඩක් මටීරියල්ස් යූස් කරනවා. මේ මටීරියල්ස් වලින් මේ රූම් එකක් ඇතුලේ සවුන්ඩ් වේව් එකක් කන්ට්‍රෝල් කරන්න කොහොමද කියන එක තීරණය කරනවා මේ රූම් ඇකූස්ටික්ස් ඉන්ජිනියර්ස්ලා. ඒ වගේම ස්ටුඩියෝ කන්ස්ට්‍රක්ෂන් පැත්ත ගත්තොතින් ලෝක හැමදෙස්සම අලුත් ස්ටුඩියෝස් හදනවා. මේ ස්ටුඩියෝ එකක් හැදෙද්දී ස්ටුඩියෝ කන්ස්ට්‍රක්ෂන් කියන පැත්ත සවුන්ඩ් ඉන්ජිනේකේ තව ජොබ් එකක්. හරි මෙෂර්මන්ට්ස් වලට, හරි ස්ටෑන්ඩර්ඩ්ස් වලට රූම් එකක් හැදුවොතින් අපිට ලොකු ප්‍රයෝජනයක් මේ රූම් එකෙන් ගන්න පුළුවන්. එතකොට මේ රෙකෝඩින් නැත්තම් ස්ටුඩියෝ නැත්තම් ඔඩියෝ මේ පැත්තේ ඉන්න ඉන්ජිනියර්ස්ලට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මම මේ කියපු රේන්ජර්ස් කවර් කරන්න. මේ වගේම තමයි අපේ අනිත් පැත්ත ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්ත. ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් පැත්ත ගත්තම ඒ පැත්තෙත් මේ වගේම ඔපචුනිටීස් ගොඩාක් තියෙන ෆීල්ඩ් එකක්. කොන්සර්ට්ස් වල, ඉවෙන්ට්ස් වල, එහෙමත් නැත්නම් ටීවී ප්‍රෝග්‍රෑම් වෙන්න පුළුවන්, FM ප්‍රෝග්‍රෑම්ස් වෙන්න පුළුවන්, නැත්නම් වෙඩින් එකක් වෙන්න පුළුවන්. මේ හැම තැනකම ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් ඉන්වෝල්ව වෙනවා. එතකොට මේ විදිහට කොන්සර්ට් එකක් ප්ලේ කරද්දි බෑන්ඩ් එකක් ස්ටේජ් එකට ඉන්නවා, බෑන්ඩ් එකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් තියෙනවා, ඕඩියන්ස් එකක් ඇවිල්ලා ඉන්නවා. මේ ඕඩියන්ස් එකට මේ බෑන්ඩ් එක ප්ලේ කරන්නේ ඇහෙන්නේ කොහොමද, මොනවද ඇහෙන්න ඕනේ, කොච්චරක්ද ඇහෙන්න ඕනේ, මේ හැමදේම තීරණය කරන්නේ මෙතන ඉන්න සවුන්ඩ් ඉන්ජිනියර්. ඒතර මියුසිෂන් කෙනෙක්ගේ කන්ට්‍රිබියුෂන් එක වගේම කන්ට්‍රිබියුෂන් එකක් මේ ෂෝක සම්බන්ධයෙන් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් මේ ඉන්ජිනියර්ට තියෙනවා. ඒතර අපි ගත්තදී ලයිව් සවුන්ඩ් ඉන්ඩස්ට්‍රි එක මෙතනත් ජොබ් කැටගරීස් ගොඩක් තියෙනවා. ෆ්‍රන්ට් ඔෆ් හවුස් ඉන්ජිනියර්ස්ලා, මොනිටර් ඉන්ජිනියර්ස්ලා, ටෙක්නීෂියන්ස්ලා, බ්‍රෝඩ්කාස්ට් ඉන්ජිනියර්ස්ලා,
මේ ඔක්කොම ඉන්ජිනියර්ස්ලාගේ ඉන්වෝල්වමන්ට් එකක් මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. අපි කන්සර්ට් එකක් බලද්දී මේ කන්සර්ට් එකේ ඇවිල්ලා ඉන්න ඔඩියන්ස් එකට මොනවද ඇහෙන්නේ කියන දේට වග කියන්නේ අපි මේ කියන ෆ්‍රන්ට් ඔෆ් හවුස් ඉන්ජිනියර්. එයා තමයි බෑන්ඩ් එක එයාගේ කනට හරියන විදිහට ඔඩියන්ස් එකට අහන්න දෙන්නේ. ඒ වගේම තමයි ස්ටේජ් එක උඩ ඉන්න ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ ප්ලේ කරද්දී ඒගොල්ලන්ටත් මේ මොනවද ප්ලේ කරන්න කියන දේ ඇහෙන්න ඕනේ. මේක ටීම් වර්ක් එකක්. එතකොට මේ ප්ලේයර් කෙනෙක්ට අනිත් ප්ලේයර්ව කොච්චරක් ඇහෙනවද මේ ප්ලේයර්ට තමන්ව කොච්චර ඇහෙනවද මොනවද ඇහෙන්නේ කොහොමද ඇහෙන්නේ මේ හැමදේම තීරණය කරන්න අර මොනිටර් ඉන්ජිනේ. ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ තමයි සම්පූර්ණම ෂෝ එකක් සෙටප් කරන්නේ. ඒ කියන්නේ හිස් තියෙන රීන එකක් කන්සර්ට් එකක් තියෙන තැනකට වෙනකන් සෙටප් කරන්නේ. මේ ඉන්න ටෙක්නීෂියන්ස්ලා ඒගොල්ලන්ගේ ටෙක්නිකල් නොලෙජ් එකෙන් තමයි මේ හැමදේම කරන්නේ. බ්‍රෝඩ්කාස්ට් ඉන්ජිනියර්ස්ලා තමයි මේ දේවල් ඔන් එයා යද්දි මේ දේවල් ටීවී එකේ FM චැනල්ස් වල යද්දි කොහොමද ඒ වගේ ඇහෙන්න ඕනේ කොහොමද ටීවී එකට ඔඩියෝ එක යන්න ඕනේ මේ හැමදේම කරන්නේ ඒ ඉන්ජිනියර්ස්. ඒ වගේම තව පැත්තක් තියෙනවා. ලෝක හැම රටකම හොටෙල්ස් වෙන්න පුළුවන්, ඔඩිටෝරියම්ස් වෙන්න පුළුවන්, රීනාස් වෙන්න පුළුවන්. මේ දේවල් අලුතෙන් හැදෙනවා, අලුතෙන් කන්ස්ට්‍රක්ෂන්ස් යනවා. මේ යද්දි සවුන්ඩ් ඉන්සුලේෂන් පැත්ත තවත් ලොකු ජොබ් එකක්. මේ හැම දෙයක්ම හරියටම කැලිබ්‍රේට් කරලා මේ රූම්ස් ඇතුලේ හරියටම කොහොමද කොහෙද හරියටම ස්පීකර්ස් ප්ලේස් වෙන්න ඕනේ කොච්චරක් ස්පීකර්ස් එන්න ඕනද මේ හැමදේම තීරණය කරන්නේ ඒ සවුන්ඩ් ඉන්සුලේෂන් එක කරන සවුන්ඩ් ඉන්ජිනියර්. එතකොට ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්ට කන්සර්ට් එකක්ම වෙන්න ඕනේ නැහැ මෙයාගේ ජොබ් එක. මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙත් මේ සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලට ඉන්ජිනියරින් පාර්ට් එක අවශ්‍ය වෙන තැන් තියෙනවා. මේ ජොබ් එක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඉන්ජිනියර්ගේ ඉයර් එක මත. සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්ගේ ටූල් එක තමයි ඉයර් එක. එයාට මොනවද කොහොමද ඇහෙන්නේ ඒකත් එක්ක තමයි මෙයා සම්පූර්ණයෙන්ම මෙයාගේ ජර්නි එක යන්නේ. අපි ගත්තතෙන් හියුමන් ඊයකට හියුමන් ඊය ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකක් තියෙනවා, ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එකක් තියෙනවා. අපි ඩීල් කරන්නේ ෆ්‍රීකවෙන්සිස් එක්ක. ෆ්‍රීකවෙන්සිස් විතරයි අපිට ඇහෙන්නේ. ඒතර මේ සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ඊය එක ට්‍රේන් කරලා තියෙනවා මේ ෆ්‍රීකවෙන්සිස් මේ ඩීටේල්ස් ටිකක් වැඩිපුර ඇහෙන්නේ. එතකොට ඒකත් එක්ක තමයි ඒගොල්ලෝ මේ ජොබ් එක කරගෙන යන්නේ. එතකොට සවුන්ඩ් ඉන්ජිනියරින් ගැන ඕඩියෝ ඉන්ජිනියරින් ගැන කිසිම අයිඩියා එකක් තිබ්බ නැති කෙනෙක්ට වුණත් මට හිතනවා පොඩි අයිඩියා එකක් එන්න ඇති මේ වීඩියෝ එකෙන්. මට ඕනේ උනේ මේක ගැන අයිඩියා එකක් දෙන්න වැඩ පටන් ගන්න කලින්ම. මම කලින් කිව්වා වගේ equipment unboxing, equipment review, ඒ වගේම tips, techniques, live sound engineering, mixing, mastering, studio, recording මේ හැම දෙයක් ගැනම මම පුළුවන් තරම් ඔයගොල්ලොත් එක්ක share කරගෙන try කරනවා මේ channel එකෙන්. අපිත් එක්ක join වෙලා ඉන්න ear gear video series එකත් එක්ක ඉස්සරහට අපි හම්බෙමු.